नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तो अरहतो, किसी केनेकुंट नमने है कि अति उत्तम रूप काय किंद ईटा तड़ा अति उत्तम गुण काय किंद युक्तो है अतितुलो नमिंद। එසේම ගුණයෙන් සියලු දෙවියන් ඉක්මවා සිටින හේයින් අතිදේව නමින්ද, එසේම ලොව කිසිම මිනිසෙකුට දෙවියෙකුට බඹෙකුට යමයෙකුට යක්ෂයෙකුට සමාන කළ නොහැකි අති උත්තම ගුණ සන්තානයක් ඇති බැවින් අති උත්තම ස්වභාවයක් ඇති බැවින් අතුල්‍ය යන්වෙන්ද හඳුන්වන මාගේ බුදුපියාණන් වහන්සේට नमस्कार करमी नमस्कार वेवा अति उत्तमनीय पंसीय पनस जातक पुत्तहांसेगे अनुपस्सनी अनुपस्सनी महासुदस्सन जातक देशनाव अनिच्छावत संखारा उपपादवय धम्मिनो उपपञ्जित्वा निरुज्जन्ति ते संगुपसमो सुखोति। संस्कारयो एकांतेन अनित्यायि इपदीम नतिवीम स्वभाव कोट एत्ताह इपिद निरुद्धवति ओन्गे संसिंदीम सपेकि। शिशु निस्सार अरमुन हंबायन लोके अपट हंबागने अन्नट अतुल्य अरमुनक लबादुन्नाव अतितुल्य मागे बुदुपियानन नहंसेगे श्री सद्धर्मे श्रवने करन्नट तरं मे मुहतत वासनावंत करगन्नट तरं वासनावंतु पिंवत्नि। अपे मे मुहते दी सूदानं वन्ने පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ අනුපස්සනි මහා සුදස්සන ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට ගාථාව හා අර්ථය අපි දැනගත්තා. වචනාර්ථත් විමසලා බලලා ඒ පිළිබඳව සියලු පුවත් දැනගැනීම අපගේ ක්‍රමයයි. ඒ නිසා අපි දැන් මේ මොහොතේදී මේ වචනාර්ථත් විමසා බලමු. අනිච්ඡාවත සංඛාරා කිව්වා. කවුරුත් අහලා ඇති දන්නව ඇති මොකද්ද මේ තේරම. මේ තමන්ගේ ප්‍රිය සුභද්‍රා කියන දේවිය අමතා ප්‍රකාශයක් තමයි මේ කරන්නේ. යම් කිසි හේතුන් එකතුව නිපයනු කන්ද ආයතන ආදී යම් පමණ සංස්කාරය වෙද්ද ඒ සියල්ලම අනිත්‍ය වේ. මේ අනුව රූපය නැසෙන සුළිය, ඇසද නැසෙන සුළිය, එසේම විඥානයද ධර්මද අනිත්‍යයි. යම් කිසි සිත් ඇති නැති සියලු රුවන්ද නැසන සුළිය. මේ නිසා හේතු ධර්ම සමවායෙන් හටගත් සියලු සංස්කාර ඒකාන්තයෙන් අනිත්‍ය වේ. මක් නිසා දෙයක් උපාදවය දම්මිනෝ. ඉහත කී සියලුම ධර්ම ඇතිවීම හා නැතිවීම ස්වභාව කොට පවතී. යම් හේකින් ඒවා ඉපිදීම් බිඳීම් ස්වභාව ඇත්තේද ඒ නිසා අනිත්‍යයි දත යුතුයි. උපජ්ජිත්වා නිරුජ්ජන්ති ඉපිද පැවති නැතිවේ. මේ සියලු ධර්ම ඉපදීම ඇතිකල්හිම පැවතීමක් හෙවත් හිතිය වේ. මේ පැවැත්ම නැතිවීම වේ. මෙසේ සියලුම ධර්ම ඉපදීම පැවැත්ම නැතිවීම යන අවස්ථා තුනට පත්වන නිසා අනිත්‍යය, ක්ෂණිකය, ස්ථිර නැත, කෙටි කාලයක් පවති, නැසන සුළිය, සැලෙන සුළිය, කල් නොපවති, තාවකාලිකය, හරයක් නැත, තාවකාලික නිසාම මායාව මිරුඟු පෙන පිඩු හා සමානය. පිය සුභද්‍රා දේවිය කුමක් නිසා සැප හැඟීම් උපදවන්නේද මේ පිළිගන්න. තේසං උපසමෝ සුකෝති. සියලු සසර දුක් සංසිඳවන හේයින් ඒ සංස්කාරයන්ගේ සංසිඳීම වූ නිවන ඒකාන්තයෙන් සැපයයි සලකන්න කියලා මේ සුභද්‍රා දේවිය අරභයා කරන ප්‍රකාශයකින් අවසන් වෙන මේ වචනාර්ථ දැන ගැනීම තුළ තවත් ගැඹුරට යන්නට මෙහි පරිපූර්ණ අවබෝධයකට පත්වන්නට අපි දැන් මේ ජාතක දේශනාවෙහි ඒ කතාපුවත් දෙසටත් යොමු වන්නට ඕනේ. කෙටියෙන් සඳහන් කළොත් පින්වත්නි මේ සඳහන් වුනේ
ඉපදෙන හැම දෙයක්ම නැති වෙනවා ඉතින් හැම දෙයක්ම නැති වෙන්නේ උපදින නිසා යම් දෙයක් උපදින්නේ නැද්ද ඒ දේ නැතිවන්නේ නැහැ නොඋපදින ස්වභාවයේ එකම දේ නම් මේ නිර්වාණය පමණයි ඒ හැරෙන්නට ඉපදෙන සියලුම දේ නැති වෙනවා ඉපදිච්ච ඒ හැම දෙයක්ම නැති වෙනකොට ඒ පිළිබඳ අපි ආසාවක් උපාදානයක් ඇති කරගත්තොත් ඒ නැතිවීමේ දුක අනිවාර්යෙන් විඳින්න වෙනවා ඒ නිසා දේවිය සුබද්‍රා මේ தත්ත්වය තේරුම් ගන්න එහෙම තේරුම් ගැනීම නම් ඒ නිවනට ලංවීම නැත්තම් එහෙම තේරුම් අරගෙන නිවනටපත් වීම ඒකාන්ත සැපයයි තේරුම් ගන්න කියලා ඒ සුබද්‍රා කියන තමන්ගේ දේවියට කරපු ප්‍රකාශයක් පින්වතුනි කවුද මේ ප්‍රකාශය කරේ කවුද සුබද්‍රා කියන්නේ මේ සියල්ලම අපි හිමින් ඉමසා බලමු මේ ජාතක දේශනාව බුදු පියාණන් වහන්සේ විසින් පිරිනවන් මංචකේ සතිපිච්ච අවස්ථාවේ ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කළ ජාතක දේශනාවක්. ඒකට හේතුනේ ආනන්ද ස්වාමීන් වහන්සේ. මොකද මේ වගේ පුංචි නගරයක පිරිනවන් පෑම උන්වහන්සේ අනුමත කළේ නැහැ. උන්වහන්සේට හිතුනේ මේ නසුදුසුයි කියලා. ඒ නිසා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ. මෙහි පිරිනවන් පෑමෙන් වළකින්න මේ වගේ පුංචි නගරයක පිරිනවන් පෑමෙන් වළකින්න මේ මහා නගරයකම පිරිනවන් පාන්න කියලා ඒ ඉල්ලපු මොහොතේ ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ ඒට පිළිතුරු වශයෙන් මේ ජාතක දේශනාව දේශනා කරන්නේ පින්වතුනි බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කල්හි ඒ අගසව් දම්සනවි ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අගතැන්පත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉල්මස පුන් පොහෝ දවසක නාලක ගමෙහිදී ඒ උපන් ගෘහයේදීම පිරිනවන් පාවා දාලා එසේම මහා මුගල්ලාන මහතෙරුන් වහන්සේද එම ඉල්මසෙහිම අමාවක දිනෙහි පිරිනවන් පාවා දාලා මේ විදිහට අගසව් දෙතෙරණුවන් වහන්සේලා පිරිනවන් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මමත් කුසිනාරාවේදී පිරිනවන් පානවා කියලා. මේ ප්‍රකාශය කරලා පිළිවෙලින් චාරිකාවේ හැසිරෙමින් කුසිනාරාවට වැඩම කරලා සල්ගස් දෙකක් අතරේ උතුරට හිසලා පැන වූ ඒ මංචකයේ නොනගිටින සෙයියාවෙන් සතිපිච්ච වෙලාවේ බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේගේ ඒ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් දේශනා කළ මේ ජාතක දේශනාව මහත් සංවේගයක් උපදවාගෙන අපි බොහෝම අවධානයෙන් යුතුව ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි ඒ ප්‍රකාශ කළ පරිදි ආනන්ද තෙරුන් වහන්සේ බුදු පියාණන් වහන්සේට බුදු පියාණෙනි මේ විසම වූ රළු වූ කුඩා නගරයක අතුරු නගරයක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මැනවි වෙනත් ඔය චම්පා රදගහ ආදී මහා නගරයකම පිරිනිවන් පාවා කියලා උන්වහන්සේ අයද සිටිනවා. ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ ආනන්දය මේ කුඩා නගරයකයි රළු නගරයකයි අතුරු නගරයකයි කියන්න එපා. මම පෙර සුදස්සන කියන සක්‍රීති රජ වෙලා ඒ රජකම් කරන කාලේ මේ නගරයේ තමයි වාසය කරේ. එකල්හි මේ නගරය දොළොස් චොදනක් වූ රන් පවුරකින් වටවෙච්ච මහා නගරයක්. ඉතින් මේ ප්‍රකාශයෙන් පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අයදීම පරිදි බුදු පියාණන් වහන්සේ අතීත කතාව දේශනා කරනවා. පින්වතුනි එසමයෙහි ඒ මහා සුදස්සන රජතුමා සුදම්ම කියන ප්‍රාසාදයෙන් බැහැලා නොදරෙන් පිහිටි ඒ සතුරුවන් මේ තල්වනෙහි පණවන ලද කුඩා ඇඳෙහි දකුණු පසෙන් නොනගිටින සෙයියාවෙන් සතපිලා ඉන්නා වූ ඒ හොත්තා වූ මහා සුදස්සන සක්විත රජතුමාව දැකපු සුභද්‍රා කියන ඒ දේවිය විසින් දේවයන් වහන්ස ඔබගේ මේ කුසාවතී රාජධානිය ප්‍රමුඛ 84 දහසක් නගරද තියෙනවා ඒවාට ආසා කරන්න කියලා ප්‍රකාශ කරනවා. එහෙන් ප්‍රකාශ කරාට පස්සේ මහා නොනැති ඒ සුදස්සන රජතුමා තමන්ගේ දේවියට ප්‍රකාශ කරනවා දේවිය එසේ කියන්න එපා ඒ වෙනුවට මේ විදිහට අවවාද කරන්න කුමක්ද දේවයන් වහන්ස මේ කුසාවතී ආදී සම්පත් කෙරෙහි ආසා නොකරන්න ඒ පිළිබඳ අපේක්ෂාව සිඳලන්න. ඉතින් ඒ වෙලාවේ මේ දේවි විමසා සිටනවා ස්වාමීනි ඇයි එහෙම කියන්නේ. ඒ වෙලාවේ මේ මහා සුදස්සන රජතුමා මේ දේවියට පහදා දෙනවා දේවිය අද මම කලුරිය කරන්නෙමි
අද තමයි මම මේ කලුරිය කරන දවස. ඉතින් ඒ වෙලාවේ ඒ දේවියා බොහොම දුකටපත් වෙලා කඳුළු පිරිච්ච දැසෙන් හඬන්න වැළපෙන්න පටන් ගන්නවා. එහෙම හඬා වැළපෙන මේ සුබද්‍රා කියන දේවිය බොහොම අපහාසයෙන් ඒ කඳුළු පිසදාගෙන රජිතමා කීව ආකාරයට ප්‍රකාශ කරනවා. පින්වත්නි ඒ වෙලාවේදී 84,000ක් ස්ත්‍රීන්ද අඬන්න පටන් ගන්නවා. වැළපෙන්න පටන් ගන්නවා. ඇමති ආදී ඒ කිසියෙකුටත් ඉවස ගන්නට බැරුව සියලුම දෙනා අඬන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ මහා සුදස්සන බෝධිසත්වයන් වහන්සේ මේ කවුරුත් අමතලා යහළුවනි සද්ද කරන්නට එපා කියලා ඒ සියලු දෙනා වළකලා. තමන්ගේ දේවිය අමතලා ප්‍රකාශ කරනවා දේවිය අඬන්න එපා, වැළපෙන්න එපා. තලටක් පමණ වූද හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් නිත්‍ය නොවේ. බිඳීම ස්වභාව කොට ඇත්තේ කියා ඒ දේවියට අවවාද වශයෙන් මේ ගාථා ප්‍රකාශ කරනවා. ඒ ගාථාව තමයි අපි කලින් දැක්කුවේ. මේ සංස්කාරයන්ගේ අනිත්‍ය බව ප්‍රකාශ කරන ඒ ගාථාවෙන් ඒ පිරිසට බෝධිසත්වයන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒ විදිහට සුදස්සන මහා රජතුමා ඒ සියලුම දෙනාට අමා මහ නිවන පිළිබඳ ඒ දේශනය කරලා දන් දෙන්න, සිල් රකින්න, ඒ පෙහෙවස් සමාදන් වෙන්න කියලා ඒ පුණ්‍ය ක්‍රියාවන් පිළිබඳ උත්සාහවත් කරලා මනුස්සකාය අතහැරලා දිව්‍ය ලෝක උත්පත්ති පිණිස වැඩම කරනවා. ඉතින් අවසානයේදී බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව මේ ආකාරයෙන් නිම කරමින් පූර්වාපර සන්ධි ගලපනවා. එදා ඒ සුදස්සන කියන මහා සක්විති රජතුමාගේ පුත්‍රත්නය නම් මෙසමෙහි රාහුල ස්වාමින් වහන්සේ, එසමෙහි සුභද්‍රා කියන ඒ මහා සුදස්සන සක්විත රජතුමාගේ අගබිසවුතෙමෝ නම් මෙසමෙහි ඒ රාහුල මාතාව යසෝදරා දේවිය. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මෙහි පූර්වාපර සන්ධිත් ගලපලා ජාතක දේශනාව එයින් නිම කරනවා. බදන්න පින්වත්නි, කලින් ඒ බුදු ගුණ ගැන සඳහන් කරද්දී ප්‍රකාශ කරා වගේම අපේ බුදු පියාණන් වහන්සේ කොයිතරම් අතුල්‍ය, අසමාන, මහා වීරියවන්ත උතුමාණන් වහන්සේ නමක්ද කියන වගේ මේ ජාතක දේශනාවෙම මැනවින් දැක්වෙනවා. අපි මේ ගියාට පස්සේ කවුරුත් අනිච්චාවද සංඛාරා කියලා අපේ ඒ දේහය ළඟ ප්‍රකාශ කරනවා. නමුත් මේ ලෝක ඉතිහාසයේ තවන් වෙත ආවව පිරිසට අනිත්‍ය ප්‍රතිසංවිත ධර්ම දේශනා කරලා ඒ පිරිසට අනිත්‍ය ආදී කරුණු කියලා දීලා මනුස්සකාය අතහැරලා යන්නට තරම් ඒ අබුද්ධෝත්පාද කාලෙකදී අපේ බෝධිසත්වයන් වහන්සේ නොනැති වුණා. ඒ වගේ උතුම් චරිතාපදානයක් ඇති අපේ බෝධිසත්වයන් වහන්සේගේ ඒ උතුම් වූ චරිතයේ ගුණ සුවඳ අපේ ජීවිත තුලත් රෝපණය කරගන්නට ඕනේ. ලස්සන මල්වත්තක් බලන්න ගියාම අපි ඒ මල් පැලවලින් බීජයක් අරගෙන ඇවිල්ලා අපේ ගේ උයන ලස්සන කරගන්නට උත්සාහවන්ත වෙනවා. නමුත් පින්වත්නි, ඒ මල් පැල මැලවිලා යනවා, අපේ ගෙවල් දොරවල් යම් දිනයකදී විනාශ වෙලා යනවා. මේ කයත් වයසට ගිහිල්ලා රළි වැටිලා දුර වර්ණ වෙලා මියන්න සිද්ධ වෙනවා. නමුත් මේ වගේ මේ සඳහන් මල්වතු වලින් බීජ අරගෙන දැන් මේ ධර්ම ශ්‍රවණය කරානේ, ඉතින් එයින් පාඩම් ගන්නවා කියලා කියන්නේ හරියට මල්වත්තකින් බීජයක් අරගන්නවා වගේ. ඒ විදිහට මේ බණපද අපේ සිත කියන මල්වත්තේ රෝපණය කරගත්තොත් පුදුම අන්දමේ ලස්සන හිතක් අපට ඇති කරගන්නට පුළුවන්. ඉතින් ඒ අන්දමේ ලස්සන හිතක් ඇති කරගන්නට බොහොම ලස්සන මලක් පිබිදෙන, නිර්වාණය කියන මල් පිබිදෙන, සියලන්ට වඩා මහා ආනිසංස ඇති අනිත්‍ය ප්‍රතිසංවිත ධර්ම දේශනාවක් තමයි අපි මේ මොහොතේදී සිද්ධ කළේ. නිවන උදෙසා අපි කරන මේ සෑම ක්‍රියාවක්ම දන් දීම, සිල් දැකීම, භාවනා කිරීම, මේ මොන දේ කරත් අවසානයේ අපිට මෙනෙහි කරන්නට වන්නේ මේ ජාතක දේශනාවෙන් සඳහන් වුණ පරිදි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ඒ ත්‍රිලක්ෂණයයි.